ඉතින් දැන් අපි මේක විනාඩි 20ක් විතර හොඳට තඹගෙන තියෙන්නේ. දැන් ඔයාලා පේනවා මේ chicken curry හොඳට තැඹිලා දිනවා. ඉතින් දැන් අපි මේ chicken curry ටික බාගෙන ඉවරලා ඊට පස්සේ අපි මේක නිමෙන්න තියමු. නිමෙන්න තියලා ඉවරලා ඊට පස්සේ අපි බලමු කොහොමද මේ chicken එකේ ඉතුරු ටික බෙදගන්නේ කියලා. ඉතින් දැන් අපි ඉස්සෙල්ලා chicken ටික හොඳට තඹ ගත්තා. ඒ තඹ ගත්ත chicken ටික අපි දැන් batter එකක් හදලා ඒ batter එකේ coat කරලා ඒක deep fry කරගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේ බැටර් එක හදාගන්නේ කියලා. මේ බැටර් එකට අපිට අවශ්‍ය වෙනවා පාම් පිටි ටික, වතුර, ගැම්බරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු, මිරිස් කුඩු සහ චිකන් පවුඩර් පොඩ්ඩක්. ඒ වගේම එග් යෙලෝ කලරින් එකෙන් චුට්ටකුත් අපිට ඒකට අවශ්‍ය වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම මේකට ගැම්බරිස් කුඩු ටික, ලුණු කුඩු ස්වල්පයක්, කහ කුඩු ස්වල්පයක්, මේ වගේම මිරිස් කුඩු ස්වල්පයක් සහ චිකන් පවුඩර් ස්වල්පයක් යොදාගෙන වතුර ටික ටිකක් අපි මේකට දාලා ඕකේ මේ විදිහට බැටර් එකක් අපි හදාගමු. ගණකම බැටරයක් අපි හදාගන්න හදාගෙන ඉවරලා ඒකට අපි 1 කිලෝ කලරින් ඉතම ස්වල්ප ප්‍රමාණයක් එකතු කරගන්නවා. එකතු කරගෙන අපි ඒක හොඳින් මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වගේ තෙල් එකක් රත් වෙන්න තියලා ඊට පස්සේ අපි මේ චිකන් කැල් ටික මේ බැටර එකට දාගෙන හොඳින් මේ බැටර එක මේ චිකන් කැල් වල කෝට් කරගන්න ඕනේ. කෝට් කරගෙන ඉවරලා මේ විදිහට ෆ්‍රයි කර ගන්න ඕනේ. ඉතින් ඔයාලා දැකලා තියෙනව නේද? පාරේ යනකොට අර තැඹිලි පාඩර ලස්සනට රයිස් කඩවල් වල චිකන් තියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ චිකන් එක හදාගන්නේ. මේ ටික හොඳට බැටර් ෆ්‍රයි කර ගන්නවා මේ විදිහට. මම ඔයාලා බලන ලස්සන පාටකට ඇවිත් තියෙනවා මේක. හොඳ දුඹු පාටකට වගේ ඇවිත් තියෙන හොඳ ක්‍රිස්පි අවුට කවරින් එකක් එක්ක. දැන් මේ විදිහට බැලගත්තට පස්සේ ඔයාලට පේනවා හොඳ පාටට මේක තියෙනවා. දැන් මේක ඇති බැදුනවා. දැන් අපි මේක බාගමු. අපි මේක බාගෙන ඉවරලා ඊට පස්සේ ඔයාලට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට ඔයාලට පුළුවන් මේක එක්ක කෑලි කඩලා හරි එහෙම නැත්නම් මේක මොනවායි ටොමැටෝ සෝස් එක කලවම් කරලා හරි එහෙම නැත්නම් මොකක් හරි සෝස් එකක් හදාගෙන මේ කෑලි ටික එකට දාලා හරි ඔයාලට කැමති විදිහට ෆ්‍රයිඩ් රයිස් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් අපේ ඉස්සරහා වීඩියෝස් වල අපි ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා. එතකොට අපි මේ චිකන් එක යොදාගන්න තමයි අපි ෆ්‍රයිඩ් රයිස් එක හදන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න අපිත් එක්ක අපි ඊළඟට හදන ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ එකෙදී ඉතින් මෙන්න මෙහෙම තමයි අපි මේ ෆ්‍රයිඩ් චිකන් එක හදාගන්නේ.